ಬೆಲ್ಲ ದೇವ್ರ ದೇತೆ ದಸಂಗಿಲಿಯಾಗಿನಿ ಲಮದು ಉದರ ನಾಮಿ ಕಟ್ಟಿಯ ದೇವ್ ಕುಲದೆ ಕಲವ ದೇದಾನೆ ಆ ಕಿಂಡ ಬೊಲಟ ದೆಪ್ಪಿಟಿ ಪತುಲ ದಸಂಗಿಲಿ ದಸನಿಯಾಗಿನಿ ಸುಸಿ ಮುನಿದು ಅನುಹಸ ಎನ್ ಒಬೆ ಪಿರಿ ಪತ ದುರ ಹರಿನೆ එහෙනම් බලන්න මේ අපේ දුලාරා නංගි මේ කවිය කිව්වේ සිරසපාද කවියක්. ඉතින් මේ සිරසපාද කවි කියලා කියන්නේ මේ හිස් මුදුනේ සිට දෙපතුල දක්වා තියෙන රෝගයන් නේද? මොන හරි ලෙඩ රෝග තියෙනවා නම් දුරු වෙන්න කියන එකෙන් තමයි මේ සිරසපාද කවිය අපි ශාන්ති කර්මවල කියන්නේ. ඉතින් මේ ආශිර්වාදයත් එක්ක තමයි අපි බලකාය ගීමාණය ආයුබෝවේ වැඩසටහන අද ආරම්භ කරන්න හැදුවේ. ඉතින් යාගේ මුලින්ම කරන්න ඕනේ මොකද්ද අපි? අපේ ගීත පෙළ ගැසුම බලන්න ඉන්නවා. යමු බලන්න. අහුුණා නැටිය තෙල් ගාපේ වුණා පෙරළුණා ඇඹරුණා හතම මෝලිය අහුුණා ගාලලිහා දැම්ම වගේ හීන නිදහසක් එකක් පාට මුකුත් නෑ අපේ ගෑව දින් නිසා ජාල වෙලි ඇත්ත වගේ ආලු පැටලුමක් වැසුරේ සිරි දලනා ඇසෙන හඬ මලක් නෙලා ගන්න කියා දෙව් බඹුලියන් අතරින් පීනලා ගියා මල් පිටෙන්න පිටිරෙන්න පිටි මල් පියෙන්න මොදයි පුංචියාලු දැන් ඔන්න දුලාර නංගි මේ ගීත දර්ශකේ බල්ලාව අපේ අය ඉතින් ඒ අපේ යාළුව ටිකම තමයි මේ ගීත 10ක් තෝරලා එවලා තියෙන්නේ නංගි මේ පහතරට නර්තන සම්ප්‍රදාය කියන එක මේ මම පෞද්ගලිකව කැමතියි මමත් හරිම කැමතියි පොඩ්ඩක් අපි කතා කරමු මේ ගැන මේ බෙරේ මොකක්ද යක් බෙරේ යක් බෙරේ ඔය බෙරේට මේ නම් ගොඩක් තියෙනවානේ ඔව් යක් බෙරේ දිග් බෙරේ දිග් බෙරේ කියන්නේ බෙර අතරින් දිගම බෙරය නිසා එතකොට ഘോഷක බෙරේ කියන්නේ බෙර අතරින් වැඩිම ഘോഷාවක් තියෙන බෙරය නිසා එතකොට දෙවල් බෙරේ කියලා කියනවා දෙවල් බෙරේ කියන්නේ ඇයි දෙවල් මඩු ශාන්ති කර්ම වල බාරද කරන නිසා එතකොට රුහුණු බෙරය කියලා කියනවා රුහුණු බෙරය කියලා කියන්නේ රුහුණු ප්‍රදේශ වල මේ බෙරය භාවිත කරපු නිසා එතකොට දුරණංගිට මම දෙයක් මේ එකතු කරන්න කැමති මේ රුහුණු බෙරය නැත්නම් රුහුණ මේ පහතර නර්තන සම්ප්‍රදාය ගොඩක් තියෙන්නේ ඔය මාතර බෙන්තර එතකොට ගාල්ල වගේ මේ පහතරට ප්‍රදේශ ලංකාවේ ගත්තම මේ පහළ ප්‍රදේශ වල තමයි මේක ගොඩක් ප්‍රචලිත මුහුදු බඩ ප්‍රදේශ වල අන්න හරි එතකොට මේ තව දෙයක් තියෙනවා මේ නම් මේකේ තියෙනවා සම්ප්‍රදායන් අපි කියන අනු සම්ප්‍රදායන් තුනක් තියෙනවා බෙන්තර ශෛලිය එතකොට මාතර ශෛලිය රයිගම් ශෛලිය ඔන්න ඔය තුන තමයි මේ පහතරට නර්තන සම්ප්‍රදායේ පුංචි යාළුවනේ තියෙන්නේ මේක ඇතුලේ උප සම්ප්‍රදායන් එතකොට මේ ඔය දෙත් මතක් කරන ගමන් ඊළඟට තියෙන ගීතයත් යක්කු යක්කු විදිහට නේද අපේ මේ යක්කු කියන්නේ මේ සාමාන්‍යයෙන් හරි ප්‍රචණ්ඩ ඒ වගේම හරි දක්ෂ නේද හරි ප්‍රෞඩත්වයක් තියෙන ගාම්භීර ගාම්භීරතාවය අපේ රන්නල බලකායේ හරි සුවිශේෂී නිර්මාණයක් අපි ඒකත් එක්ක තව ගීතයකුත් දිනවා අපි යමු ඒ ගීත එක බලන්න යක්කු
ඔන්න ගීත දෙකක් රස විඳලා ඇවිල්ලා ඉන්නේ අපේ පුංචි යාළුවෝ. මොකද බැලුවේ අපිට අද වැඩසටහනෙත් ඉන්නවා අපේ ආරාධිත අමුත්තෙක්. ඒ කියන්නේ රන්නල බලකාය රන්නල පදනමත් එක්ක එකතු වෙච්ච දක්ෂ ශිල්පී. ඒ තමයි ඔවින්. අයවන් ඔවින්. අයවන් අයියේ. හොඳයි. එහෙනම් ඉතින් ඔන්න ඔවින් අයියා මාත් එක්ක ඇවිල්ලා ඉන්නේ අද ඔයාලත් එක්ක. ඔවින් අයියා මේ බලකායෙන් මොනවද ගත්තේ? ඔවින් අයගේ දක්ෂතාවයන් මොනවද? උගලන්ට උපදෙස් දීකු තරම් ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඔවින් ලැස්තිනේ වැඩේට නේද? ලැස්ති. හරි. එහෙනම් ඔවින් මුලින්ම මේ අපේ පුංචි යාළුවන්ට මම සාමාන්‍යයෙන් ඔයා ගැන කියනවට වඩා මම කිව්වෙ ඔයාම කියනවා. පොඩකින්. ඔව් අයියේ. මම ඔවින් අභිෂේක බණ්ඩාර. එතකොට මගේ ගම්පලාත තමයි ගම්පොළ. එතකොට මම අධ්‍යාපනය හැදෑරුවා පාසල් තුනකින්. ගම්පොළ ශාන්ත ඇන්ඩ්‍රු විද්‍යාලය, ගම්පොළ කුරුඳුවත්ත රාජකීය විද්‍යාලය, ඊට පස්සේ උසස් පෙළට මම සම්බන්ධ වුණා මහනුවර ධර්මරාජ විද්‍යාලයට. ඉතින් පාසල් අධ්‍යාපනය හැමාර කරලා මම මේ වෙද්දි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය පීඨයේ නාට්‍ය විෂය හදාරමින් දෙවන වසරේ ඉගෙනුම ලබනවා මේ වෙනකොට. හොඳයි. ඒ තමයි ඔවින් අයියා. ඉතින් දැන් ඔවින් එක්ක කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔවින්ගේ දක්ෂතාවයනුත් බලන්න තියෙනවා. ඉතින් ඔවින් මේ අපි දැන් මේ පුංචි යාළුවෝ ටික ගීත 10ක් තෝරලා තියෙනවානේ. අපි දෙකක් දැන් මම දුලාර නංගිත් එක්ක බල්ලා ආවේ. අපි දෙන්නත් එක්ක පුංචි යාළුවොත් එක්ක අපි යමු ඊළඟ ගීත දෙකට ගිලෙමු. ආයුබෝවේ
तेजस्वीव भूमातु दोते मे नृत्याभिषेके अपे අපි මේ පුංචි විවේකයකට යන්න උවමනාවක් තියෙනවා. අපි දෙන්නම යන්න. දෙන්නම යන්න. දෙන්නම යන්න. ටක් ගාලා විවේකයකට ගිහින්. හොඳයි. ඔන්න දැන් විවේකයකට ගිහිල්ලා ඔවින් පුංචි යාළුවෝයි අපි දෙන්නත් විවේකයකට ගිහිල්ලා ඔන්න ආයි ආවා ආයුබෝවේ වැඩසටහනට. ඉතින් ඔවින් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ රන්නල බලකාය නිසානේ ඔයාද මෙතන ඉන්නේ. මේ රන්නල බලකායට කොහොමද සම්බන්ධ වුනේ? සහ මේ රන්නල බලකායෙන් ඔයාගේ ජීවිතේ මොනවාද ලැබුණේ කියලා පොඩ්ඩක් අපේ පුංචි යාළුවන්ට කියමු. ඔව් අයි ඇත්තටම ඒක මතක් කරන්න ඕනේ. මම රන්නල පදනමත් එක්ක සම්බන්ධ වෙන්නේ 2018 වර්ෂේ. ඉතින් 2018 වර්ෂේ
සම්මුඛ පරීක්ෂණයකින් සමත් වෙලා තමා මම රන්වල පදනමත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් 2018 ඉඳන් මේ වෙනකන් ගමනක් එමින් සහන් රන්වල ගුරු පියාණන් එක්ක අපේ ගුරු පියාණන් එක්ක ඒ ගුරු හරුකම් යටදී ඉතින් දේවල් අත්හදා බලමින් දේවල් වලට සම්බන්ධ වෙමින් ගුරු හරුකම් ලබා ගනිමින් මේ වෙද්දී ඉස්සරහට යමින් ඉන්නවා. හොඳයි. ඉතින් දැන් මං හිතන්නේ ආසන්නම අවුරුදු 4ක් පහක් වෙනවා. දැන් මේ අවුරුද්දත් එක පහක්. අවුරුදු පහක් තිස්සේ රන්වල බලකායත් එක්ක එකතු වෙලා මේ අපේ ඔවින් අයියා තමන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු කරගන්න ඔන්න අවස්ථාව උදා කරගත්තා. ඉතින් ඔවින් අපි දැන් යන්න ලෑස්ති වෙන තව ගීත දෙකක් බලන්න. අපි යමුද? යමු. Do a lot.
ඔන්න මගේ පුංචි යාළුවනේ මේ ඔවින් අයියා රංගනෙට හරිම දක්ෂයි. ඉතින් මේ රංගනයත් එක්ක තමයි ඔවින් වා රන්වල බලකායට එකතු වෙන්නේ. දැන් වේදිකා නාට්‍යවලත් අවස්ථාවක් හම්බෙලා තිනවා රඟපාන්න. මේ මනෝමාලිගා කියන්නේ මොකක්ද සහ අපිට ඒකේ එන කොටසක් ඔයාට පොඩ්ඩක් අපේ පුංචි යාළුවන්ට පෙන්වන්න පුළුවන්ද? ඔව් අයියේ අපි පොඩ්ඩක් නාට්‍ය ගැන කියලා ඉමු අයියා කිව්වා වගේ. අනිවාර්යයෙන්. ඉතින් මේ මනෝමාලිකා කියන්නේ අපි 2019 වර්ෂයේ යවුන් සම්මාන උළෙලට ඉදිරිපත් කරපු නාට්‍යයක්. ඉතින් මේ නාට්‍යයට සම්මාන ගණනකුත් හම්බුණා ඒ වසරේ 2019 වසරේ. ඉතින් මේකේ මම නිරූපණය කරපු භූමිකාව තමයි පොතේ ගුරුගේ භූමිකාව. ඉතින් අර අයියා කිව්වා වගේ අපි ඒකේ පොඩි කොටසක් ගායනා කරලා බලමු කොහොමද ඒ චරිතය කියලා. අනිවාර්යයෙන්ම අවස්ථාව ඔයාට. ससर गेवना सियलु सतुनट इतर अन्न मग पिन्वना नुगुन दुर हर सुगुन वेडवु सुगत तिलो गुरु नम दिना बवये दड़ी दुख नसादमु मट सकल सत हट दिरी दिना दोहत मुदुनत तबा नम दिमु अदर बेतीन तेरुवना दोहत मुदुनत तबा नम दिमु अदर बेतीन तेरुवना හරි පපෝරුයි. ඉතින් මලි ඔය නාට්‍යයට සම්මානෙකුත් හම්බුණා කියලා කිව්වා. මට දැනගන්න කැමති අපේ පුංචිලා යාළුවන්ටත් කියමු. ඔයා මොනවද අරගෙන තියෙන සම්මාන රංගනය ගායනය පැත්තේ මේ කලාවට ඇවිල්ලා ගොඩක් කතා කරමු. ඔව් අයිය ඇත්තටම දැන් මේ නාට්‍යයත් එක්කම ඒක මතක් කරමු නිසා අයිය මේ නාට්‍ය ගැනත් කියමු. මේ නාට්‍යයේදී ඒ කියන්නේ 2019 යවුවන් සම්මාන උළෙලේ ජූරී විශේෂ සම්මානයක් මේ පොත්තේ ගුරුගේ භූමිකාව වෙනුවෙන් මට ලැබුණා. ඒ වගේ විවිධ අවස්ථාවල විවිධ සම්මාන වලින් ඇගයුම්වලට ලක්වන්නට හැකියාව ලැබුණා. මේ ශේෂ්ත්‍රීත් විවිධ නිර්මාණයන් වලට සම්බන්ධ වෙන්නත් ලැබිලා. ඉතින් ඒකත් එක්ක කියන්න ඕන අයියේ දැන් අලුතෙන්ම මට වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙන්න ලැබිලා තියෙනවා. ගුරුතරුව තලමල පිපිලා වගේ නාට්‍යයක් එක්ක. ඉතින් ඒ නිර්මාණයන්ට සම්බන්ධ වෙමින් අත්දැකීම් ලබමින් ඉදිරි ගමනක් යමින් ඉන්නවා. අනිවාර්යෙන් පුංචි යාළුවෝ බලන්න මේ පොතේ ගුරා කියන චරිතය මං හිතන්නේ මේ අර අපිට නාට්‍ය වටපිටාවේ ගත්තාම හරිම පොඩි කොටසයි හම් වෙන්නේ. හැබැයි කරන්න තියෙන එක ඒ පුංචි කොටස හරි හරියට කරනවා කියලා කියන්නේ ජූරිය සම්මානයත් ඔයාට හිමි වුණා. ඉතින් අන්න බලන්න යාළුවනේ චූටි දෙයක් පුංචි වගකීමක් දුන්නට පස්සේ ඒ වගකීම 100%ක් ඉටු කරන එක තමයි පුංචි යාළුවන්ගේ වගකීම. අපි වමින් ඔයාගේ දක්ෂතාවය බැලුවා, ඔයාගේ හැකියාවන් අපි හඳුනගත්තා. අපි යමු ඊළඟ ගීතෙට. Thank you.
විතරක් විතරක් මට විතරක් විතරක් මං විතරක් මට විතරක් බෑ බෑ යාළු කවුරුවත් නැතුව ඉන්න බෑ බෑ තනි තනියෙන් නිපදුනාට තනි තනියෙන් නියදුනාට තනි තනියෙන් නිපදුනාට තනි තනියෙන් නියදුනාට තනි තනියෙන් තනියෙන් තනි තනියෙන් තනියෙන් තනි තනියෙන් ඉන්න බෑ කාටද කරන්න රජකම් දෙමාපියන් අපට අපේ ගුරුවරු අපට 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 අපිම අපිම වාගේ ඔක්කොම එකට ගලන ගංගාවක් වාගේ මං විතරක් විතරක් මට විතරක් විතරක් මං විතරක් මට විතරක් බෑ බෑ යාළු කවුරුවත් නැතුව ඉන්න බෑ බෑ තනියෙන් නිපදුනාට තනි තනියෙන් නියදුනාට තනි තනියෙන් නිපදුනාට තනි තනියෙන් නියදුනාට තනි තනියෙන් තනියෙන් තනි තනියෙන් තනියෙන් තනි තනියෙන් ඉන්න බෑ බෑ කවුරුත් කොටද මට පුරසාරම් දෙඩුමට කවුරුත් ළඟ නැති කොට රංගේ දෙණී එතකොට නෑ දෑයින් අපට අපේ යාළුවෝ අපට 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 අපිම අපිම වාගේ ඔක්කොම එකට හමන සුළං රැළක් වාගේ මං විතරක් විතරක් මට විතරක් විතරක් මං විතරක් මට විතරක් බෑ බෑ යාළු කවුරුවත් නැතුව ඉන්න බෑ බෑ තනි තනියෙන් නිපදුනාට තනි තනියෙන් නියදුනාට තනි තනියෙන් නිපදුනාට තනි තනියෙන් tani taniyen taniyen tani taniyen taniyen tani taniyen ninna bebe tani taniyen taniyen tani taniyen taniyen tani taniyen ninna bebe tani taniyen taniyen tani taniyen taniyen tani taniyen ninna bebe aayu
පාමුල ඉඳලා අන්තිට ඉනි මං බැඳලා ඉන්න අපිට අල්ලා දෙන උඩ නගින්න ගල් අහුරෙන බල් හැරලා ඉනි මග සරු පල මෙලලා දැන් ඔන්න පොඩි රංගන කොටසකුත් කරානේ මහන්සිත් ඇතිනි ඉක්මනට විවේකයකට ගිහින් ඉක්මනට ගිහින් ඔන්න පුංචි අරුණේ විවේකයකටත් ගිහිල්ලා ආවනේ ඔවින් අයියත් එක්ක අපි මේ දැන් කතා කරන්න යන්නේ දැන් ඔවින් අයියා රංගනයේ පැත්තෙන් වේදිකා රංගනයේ කරපු ඒ කොටසක් තමයි කරේ දකින්න ඇතිනේ මේ ඇස් එහෙම යන විදිය එතකොට දැන් හදන්නේ මේ ඔවින් අයගේ පොඩ්ඩක් ජනගීය පොඩ්ඩක් අහන්න ඔවින් අයගේ කටහඬ අපි ඔවින් පටන් ගමුද ඔව් අපි පටන් ගමු අයියේ අපි කියමු එහෙනම් පහතරට ශාන්තිකර්ම සම්ප්‍රදායේ එන නාත මල්ලස්නේ ලස්සන කවියක් කියමු රානේ කිරුළු තුංගා උදිග සලුවන් අඳින पेने विदुली सरमाल दाम खारे दिले न वा गेने दा कुनु अतट नेरां खलस दारन वा आने नात देवी जनी माल ගස්න වඩින වා හරිම අපූරුයි මං හිතන්නේ මල්ලස්න කවියක් නාත දෙවියන් වෙනුවෙන් කියන්නේ. ඉතින් මේ කවි බලන්න මේ ඔවින් අයගේ ඇස් එහෙම යනකොට මේ සාමාන්‍ය නර්තනයේ යෙදෙන නර්තන ශිල්පියෙක්ගේ මේ කවි කියනකොට බෙරයත් එක්ක කියනකොට ඒක ඇඟෙන්න එනවා. ඒ නර්තනයේ කවිය සහ ඒ නාත දෙවියන්ට වඩින්න කියලා අපි ආරාධනා කරනවානේ නේද? ඉතින් මේ දේවලුත් ඉගෙන ගන්න සහ හරිම අපූරු ගායනයක් ඔවින් බේවිම ස්තුති. ඉතින් ඔවින් මේ දැන් වැඩසටහනේ ඔයාගේ කොටස ආවර් වීගෙන යන්නේ. ඉතින් මේ ඔයාට මතක් කරන්නේ නැතිනේ ස්තුති කරන්න ඇති පිරිසක් සහ අපේ මේ පුංචි යාළුවන්ට උපදෙස් දීකුත් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඔන්න අවස්ථාව. හරි අයියේ. ඔව් අයියේ අපි දෙමු අපේ චූටි යාළුවන්ට හොඳ උපදෙසක්. දැන් අපි චූටි කාලේ ඉඳන් දේවල් වලට ආස කරනවානේ අපි යන්න ඕන මාර්ගයක් අපි අපි චූටි කාලේ අපි හිතනවා අපි මෙහෙම වුණොත් හොඳයි මෙහෙම වුණොත් හොඳයි මේ වගේ කෙනෙක් වුණොත් හොඳයි කියලා. ඉතින් ඕනම තැනකට ඕනම බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න නම් අපේ චූටි යාළුවන්ට දෙන්න තියෙන උපදෙස් තමයි හොඳ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. හොඳ නොපසුබස්නා වීරයක් හොඳ අදිෂ්ඨානයක් මම මේක කරනවා මම මේක කොහොම හරි කරනවා. ඒ කියන්නේ මේ බාධක කොච්චර ආවත් අපිට ඒක කරන්න හොඳ ආත්ම ශක්තියක් අපි ගොඩනගා ගන්න ඕනේ චූටි කාලේ ඉඳන්. මේ වගේම තමන් කරන දේ හරිම ආසාවෙන් කරන්න ඕනේ. අපි කොච්චර දේවල් කරත් දැනන්නේ අපි ආස දේ වුණත් අපි අකමැත්තෙන් කරනවා නම් ඒකේ අපිට ඒක ඒක ඒකේ රසය අපිට දැනෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි කරන ඕනම දෙයක් ආසාවෙන් අපේ හිත හැම වෙලේම සතුටින් පුරවගෙන කරොත් අපේ චූටි යාළුවන්ටත් පුළුවන් අපි කරන හැම දෙයක්ම සාර්ථකව කරන්න. ඒ වගේම අභියෝගවලට මුහුණ දීලා හොඳ ජයග්‍රහණ ලබා ගන්න. අනිවාර්යයෙන්ම අභියෝග ජය ගැනීම ඔබ සතු වගකීමක්. හොඳයි එහෙනම් මගේ පුංචි යාළුවනේ ඔවින් අයියට සමුදෙන්න වෙනවා. ඉතින් ඔවින් අපේ ආරාධනේ පිළි අරගෙන මේ වැඩසටහනට ආවට බේරිම ස්තුතියි. එහෙනම් ආයිබෝන්. ආයිබෝන් අයියේ. හොඳයි එහෙනම් ඔවින් අයියට සමුදෙන්න ගමන් අපි යන්නේ අපේ ගීත දර්ශකයේ දෙවෙනි ගීතයක් බලලා එන්න ගිල්ලෙ. Thank you.
විවනන්න එළුව පැදුර හිස්සතින්ම ගැට ගනිති රුව දුව උඹලා නිලු කෙරුවේ හෙවනැලි බිමව ටීචරා හතුන් පිරුණු වාස සාදු සාදු සනුවරේට පින් පිරුණේ හිතක් පැරිච්ච මම විසෝ සාදු සාදු සනුවරේට පින් පිරුණේ වැදිය ඉස්සෙන ගොබ ගිදි ගානට වැසිලට යාමහ ගන්න මං හැරිති සුසුමට සුසුමක දුර තිබුණේ මල් වැදිච්ච හේනවාගේ රැවුලට කිටි කැවෙන්න ඇස් පියන්න ඔන්න මෙන්න හිත ලැබුණේ හිතක් පැරිච්ච මම විසෝ සාදු සාදු සංවරයට පින් පිරුණේ ඒ ඔවින් අයියත් තමන්ගේ දක්ෂතාවයන් පෙන්නලා එයාගේ අත්දැකීමුත් ඔගලොත් එක්ක බෙදා හදාගෙන දැන් වැඩසටහනින් ගියා. දුලාර නංගි මාත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා මේ වැඩසටහනේ අවසානයට. ඔව් අයියා කිව්වා වගේ දැන් ඉතින් අපේ වැඩසටහනේ අවසානයටනේ ඇවිල්ලා ඉන්නේ. ආරම්භ කරොත් දෙයක් අවසානෙකුත් තියෙනවා. තියෙනවා. හොඳයි. අපි අවසානයේ මතක් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මතක් කරමු. ඔව්. අපේ රංගල පදනමේ පාඨමාලාවලට පුංචයලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ශාඛා තියෙනවා මාතර, මාතලේ, ගම්පහ, මහනුවර ඒ වගේම කොළඹ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ අද දවසේ ගීත පෙළ ගැස්ම එව්වේ අපේ පුංචි යාළුවනේ. ලබන සතියේ ගීත පෙළ ගැස්මත් පුංචි යාළුවා තමයි අපිට එවන්න ඕනේ. මෙන්න මේ අංකයට පුංචි යාළුවෝ කැමැතිම ගීත 10ක් SMS පණිවිඩයකින් එවන්න. 0769333666. හොඳයි. ඒක මතක තියාගන්න ගමන් අනිවාර්යෙන් මේ ගීත 10 වෙන එක පුංචි ඔයාලගේ වගකීමක්. මොකද ඕගොල්ලෝ තමයි මේක රස විඳින්නේ. එහෙනම් දුලරණන්ගි අපි දැන් මේ අවසාන ගීතේ නැත්තම් අපි කියනවා ඕගොල්ලන්ගේ ගීත දර්ශකයේ මේ සතියේ පළවෙනි ස්ථානයේ තියෙන ගීතය තමයි සක්වල පුරා. මේ ගීතේ රස විඳින ගමන් අපි දෙන්න ලෑස්ති මේ වැඩසටහන අවසාන කරන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝ වේවා. ආයුබෝ වේවා. සක්වල පුරා මලක් නෙලා ගන්න කියා දෙව් බඹුලියන් අතරින් පීනලා ගියා. නැත අන්සරනා ඔබ හැර මෙ මට දැනේ දැනේ මල් සුවඳ දැනේ හද පව්වේ සක්වල පුරා මලක් නෙලා ගන්න කියා දෙව් බඹුලියන් අතරින් පීනලා ගියා. මල් පිපෙන්න පිපිරෙන්න පිපි මල් පිපෙන්න පොන් පුරන්න හද පව්වේ ruvan paradana ru
හැට පෙර දෙන්නේ අලනුරා පිරිසඳ දියවර මැද හී හී පොද පොද හී හී පොද 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 පොද